ඒකයි බය නැතුව මං කාටුණත් නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් එකක්ම රෙකමන්ඩ් කරන්නේ. සමදා අලුත්තන නොකිය. කොත්තමල්ලි ආනයනය කරන මුවාවෙන් මෙරටට රැගෙන වී තිබූ කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය සහිත බහනුම් 28ක් රේකුව විසින් සොයාගෙන තිබෙනවා. රේකුව පවසන්නේ රුපියල් ලක්ෂ 750ක වටිනාකමින් යුත් කොත්තමල්ලි ආනයනය කරන මුවාවෙන් මෙම අපද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බවයි. නීති කටයුතු තාමත් විමර්ශන කටයුතු සිද්ධවෙමින් පවතිනවා. මේ බහලුම් 28 ආනයනය කර තිබෙන කොළඹ පිටකොටුව ප්‍රදේශයේ ආහාර ද්‍රව්‍ය ආනයනය කරන ආනයනකරුවන් 8 දෙනෙක්ගේ පමණ නම් වලට තමයි ඇවිල්ලා තියෙන්නේ. නවබාර පත්‍රිකාවල ඒව සම්බන්ධ ලියකියවිලිවල ඒ වගේම රේගුවට ඉදිරිපත් කළ ප්‍රකාශවල කොත්තමල්ලි ලෙස තමයි සඳහන් කරලා තිබුණේ. මෙහි වටිනාකම රේගු වටිනාකම විදිහට රුපියල් ලක්ෂ 63ක් තමයි සඳහන් වෙලා තියෙන්නේ. සානිත පරීක්ෂා කිරීමේදී මෙහි කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඇති බව තමයි සොයා ගැනීමට හැකි වුණේ. මෙම කෘෂි අපද්‍රව්‍ය සහිත බහලුම් 28 සම්බන්ධව බේසල් සම්මුති කාර්යාලයට පැමිණිලි කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාද, පරිසර අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට අද පෙරවරුවේ උපදෙස් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවද බේසල් සම්මුතියට අත්සන් තබන ලද රටක් බැවින් මෙම බහලුම් හිතමතා ගෙන්වන ලද්දේද නැතහොත් කිසියම් රැවටීමකට හසුව ඇද්ද යන්න පිළිබඳව සොයා බලන ලෙස අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දී තිබෙනවා.